ඒකයි මම බය නැතුව Nokia Android smartphone එකම recommend කරන්න. සමගා අලුත්තන Nokia. මේ මත විමසුම කරන්න කියන එක ජනාධිපතිතුමාට ලියලා යුවේ මෙතිවරණ කොමිෂන් සභාව. හැබැයි අපි ලියලා යුවේ මේ අවුරුද්දේ මුල් භාගයේ. මේක කල යුතුය තිබුණු කාලය පහු කරලා මේ ලියීම දේශපාලනිකව කරපු ඉල්ලීමක් හැටියට ඔබතුමා කොමිෂන් සභාවට ස්වාධීනව පෙන්නේ නැද්ද? ඒකට අපට උත්තර දෙන්න බෑනේ. නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ඕනෑම තීන්දුවක් අපි ක්‍රියාත්මක කරනවා. දැන් ඊගොල්ලෝ තවත් රටතුල කතා බහක් වෙන දෙයක් තමයි මේ ජනාධිපතිතුමාගේ දුර කාලය සම්බන්ධයෙන් වල කතා බහ. අපි කමිෂන් සභාව ගරු ජනාධිපතිතුමා හමු වුණා. මේ ජනාධිපති වර්ණය නොවැම්බර් 15 දෙසැම්බර් 7 ඒ දින දෙක ඇතුළතව තියෙනවා කියලා අපි එතුමාට දැනුවා. මේ ප්‍රශ්නය ගැන ඒ වෙලාවේ එතුමන් අපට කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒ එක්කම ඔබට මතක ඇති ගරු ජනාධිපතිතුමා ඉන්දියාවේ ඉඳලා කිව්වා දෙසැම්බර් 7 වෙනිදා ජනාධිපති වර්ණය තියෙනවා කියන එතුමා විශ්වාසයට එතුමාට කරනවා එදාට තියාවි කියලා එදාට එහා පැත්තට යන්න බෑ කියලා. මෙව චන්දවිසීම් වල ඔබතුමාට බෝඩ් දෙවිලා තියෙනවා ප්‍රධානම අභියෝග මොනවාද? ජාතිවාදී ආගමික හැඟීම් පිළිබඳව ඇති කරන වෛරී ප්‍රකාශන යනාදිය නිසා ජනතාව තුළ ඇති වුණොත් අර්බුදයක්. ඒක බරපතල ප්‍රශ්නයක්. ඔය ගැටලුවට අපි මූණ දෙන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරමින් පවතින. සියලු දෙනාම එකයි. අපි බලාපොරොත්තු වෙනවා මේ දිසාපතිවරු හරහා ගම්මට්ටමෙන් ඇති කළ තීන මේ ඔක්කොම ස්වේච්ඡා සංවිධාන එකතු කරපු සංවිධානයක් දැන් හදලා තියෙනවා. රට රැකුම කියලා. ඒව හරහා මේ මත ඇරගෙන ඡන්ද පොළ ආරක්ෂක. ඡන්ද විමසීම් කාල සීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවක් කිසිදු අයකට විරුද්ධව ආගමික වේවා භාෂාමය වේවා ජාතිමය වේවා දේශපාලනික වේවා ප්‍රචණ්ඩ ක්‍රියා ඇතීම් වැළැක්වීමට සහ කම්පණය කියන වචනේ පාවිච්චි කරමු කියලා. ඒක තමයි අපි පාවිච්චි කරන්නේ අපිට තියෙන අභියෝගය පාලනය කරන්න.